මේ ගෙවත්ත නිර්මාණය කරලා තියෙන්නේ තෙත් කලාපයේ පවතින නාගරික ප්‍රදේශයක. මේක පුංචි ලෑන්ඩ් එකක්. මේකේ පර්චස් 8යි තියෙන්නේ. ඒ පර්චස් 8 ඇතුලේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා කියලා මටත් තේරුණේ මේක කරගෙන යනකොට. මේ පරිසරයට ගැළපෙන ආකාරයට තමයි මම මේ නිර්මාණය सिद्ध कर लती है मेक एक पारट बिहिवेच निर्माण अग्नि मेयि सह मूलिक परमार्थे तमय मेक समनलयांट सह बत्कूरंट हितकर परिसरयाक निर्माण करन्न पेलंबीम ඒගොල්ලන්ට ඇවිල්ලා මේ පරිසරයේ හැසිරෙන්න කීටයන්ට අවශ්‍ය ෆුඩ් සෝස් එක සප්ලයි කරන්න අවශ්‍ය විදිහට තමයි මම මේ ගාඩන් එක නිර්මාණය කරලා තියෙන්නේ එතකොට එතනදී අපිට හිතන්න දේවල් කීපයක් තියෙනවා මොන වගේ දේශගුණයක්ද පවතින්නේ කියන එක හරිම වැදගත් ලෑන්ඩ්ස්කේප් එක තියෙන තැන තියෙන ටෝපෝග්‍රැෆි එක නැත්නම් ජියෝග්‍රැෆි එක පොඩ්ඩක් හිතන්න ඕනේ ඒක හරි වැදගත් ඊට පස්සේ මේකට අවශ්‍ය ගස්කොලන් අපි තීරණය කරන්න ඕන වැල් වර්ග ගස් වර්ග මල් වර්ග හැබැයි ඒ අපිට තියෙන choices වල बटरफ्लाइज ड्रैगन फ्लाइज गेलपेन पेल वर्ग अभी तोरगन पुड़ा मगे बेड्रूम मेकिंग एलियट आवाम बट पे मे दर्शन मेतन शाख वर्ग गुडक्ती मे रत्मल आयक्सोर के वर्गे इतना रत्मल अपे मे कलेवल उतना मे मल फीड करना मंकी पसल के पूछ सामन ले अभी मल्सना මේ තියෙන්නේ අකපාන. එතකොට මේ අකපාන ශාකය මම මුලින්ම මේකේ පාවිච්චි කරා මේ මේකේ අන්ඩර්ග්‍රෝත් එකේ තියෙන මොයිස්චර් ආරක්ෂා කරගන්න අනිත් එක මේකට වැඩි වතුර දාන්න උමනාවක් නැහැ. අකපාන කියන්නේ රෙඩ් පිරේ කියන සමනලයාගේ ෆීඩින් ප්ලාන්ට් එක. එතකොට එයා ඒකට එනවා හැම තිස්සෙම. මේක සිට්‍රස් කුලේ ශාකයක්. මේ දෙහි කුලේ ශාකයේ පිටර දානවා පැපිලිනොයිඩ් කියන ගණයේ සමනලුන් කීප දෙනෙක්ම. එතකොට ඒක වගේම අර අතන හැදිලා තියෙන පිලිලයක්. ඒ පිලිලේ විතර දාන සමනලයක් ඉන්න ලස්සන සමනලේ කොමන් ජෙසබෙල් කියලා. ඒ වගේම තව දෙයක් මම කරලා තියෙනවා. අපි වැඩිය අවධානයක් යොමු කරන්නේ නැති තැන්වලට වල් ගස් කියලා කියන. එතන තියෙනවා වල් අබ කුප්පමේනියා එහෙම නැත්නම් කලාඳුරු බොහෝම පැල වර්ග ගොඩක් තියෙනවා. මේ පැල નિરાයාසයෙන්ම හැදෙනවා මේ තැන්වල. සයිකි වගේ සමනලයන්ට ෆීඩින් ප්ලාන්ට් එකක් වෙනවා අර වල්ලබ. මේ කොටස මගේ ගෙදර තව දුරටත් නිර්මාණය කරන්න තියෙන කොටසක්. සාමාන්‍යයෙන් ගේකනම් මේ වගේ දේවල් අතහැරලා දානවා සාමාන්‍යයෙන් සිමෙන්ති විතරක් තියෙන කොටසක් හැටියට. මම මේක පාවිච්චි කරා මේ මගේ නර්සරි එකක් හැටියට ගස් වවන්න. දැන් මෙතන පාවිච්චි කරලා තියෙන මේ ගස් හැම දෙයක්ම කැලවල් වලට ගිහිල්ලා උදුරගෙන එන්න ඕන දේවල් නෙමෙයි. මේ පැල හොයාගන්න පුළුවන් හරිම පහසුවට ඔය දියත වගේ නර්සරිස් වලට ගියාම ඒවයි අපේ දේශීය ශාක නර්සරිස් තියෙන පවත්වාගෙන යන වගකරුවන් ඉන්නවා. මේක මගේ මිදුල මේකෙදි කරේ මේ කොන්ක්‍රීට් ටයිල් වලින් අතරේ තියෙන හිඩැස් වලින් වතුර පොළවට යනවා වහින වෙලාවට එතනදී මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් වගාවලට ඒ වගේම මේතන තියෙන උඳු පියලිය දැන් මේ උඳු පියලිය ලයිසනේට් කියන පුංචි සමනලයක් ඉන්නවා මේ සමනලයට සමනලයාගේ ලාවේකාට ෆුඩ් ප්ලාන්ට් එක ඒ වගේමයි මෙන්න මේ ගහ මේක අපේ දේශීය ගහක් මේක ගොඩක් අය දන්නේ නැහැ මේකේ නම කැටඹිල්ල කියලා කියන්නේ. ඒතර මේ කැටඹිල්ල ශාකය මේක උගුරැස්ස කුලයට අයත් ශාකයක්. ඒතර මේක ඇතුලේ කොමන් ලෙපර්ඩ් කියන සමනලයාගේ පිටර දානවා. ඒතර මේගොල්ලන්ට මේ පරිසරය ඒගොල්ලන්ට අවශ්‍ය පරිසරය අපේ ගාඩන් එක ඇතුළෙම ලබා දෙන්න පුළුවන් මේ වගේ පරිසරය නිර්මාණය කරලා.